แต่งกันนะสักหนึ่งนังกิจิฮานมาไม่น่าคิดว่ามาตลอดโอเคในครั้งนี้ที่เกี่ยวเรียนเน้นนะดิเห็นนั่นมั้งเองแต่จะได้ยินแน่นังහා හරියයි අපේ ආලෝත් බලන් ඉන්නේ ජිහාන් මාමා එනකම් එහෙනම් ඔයා ගිහිල්ලා එන්නකෝ අපි බලමු ජිහාන් මාමා මොකද හදන්නේ කියලා මේ මං ආසම විශේෂාංග DIY දැන් ගන්න සතුරු වෙන ඔන්න යාලේ අද ජිහාන් මාමා එක්ක මම තාවා ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් ලස්සනම ලස්සන නිර්මාණයක් අරගෙන ආයි බොන් ජිහාන් මාමේ ආයි බොන් සසින් ගින් කොහමද මාමට මං හොඳින් ඉන්නවා ශෂින් හොඳින් ඉන්නවද ඔව් මන්නම් ගොඩක් හොඳින් ඉන්නවා ඉතින් අද පුංචි අලුන්ට අපි අරන් ඇවිල්ලා තියෙනවා තවත් අලුත්ම අලුත් ගොඩක්ම ෆන් ඉනෝවේෂන් එකක් DIY ප්‍රෝග්‍රෑම් එකෙන් ඉතින් මම අද මොනවාද හදන්නේ අද අපි හදන්න යන්නේ විගල් රොබෝ කෙනෙක්ව වාව් ඇත්තටම මම මොකක්ද මේ විගල් රොබෝට් කියන්නේ ශෂින් විගල් කියන්නේ මොකටද කියන බලන්න කලින් එහෙම නත් නත්ද හරියටම හරි විගල් කියන්නේ නිකන් මෙන්න මෙහෙම මෙහෙම අර අර චූටි පණුව යන්නේ රයිට් ඉතින් මේ රොබෝට පුළුවන් එන්නේ ඒ වගේ මූව් වෙලා විගල් වෙලා අපි කොලයක් උඩ තිබ්බහම ඒකට කුරුටු ගන්න පුළුවන් ආ වාව් ශෂින් ඉස්සලාම අපි බලමු කොහොමද මේ බැටරිය බැටරියෙන් අපි මෝටරේ වැඩ ගන්න කියලා ඉතින් ඔයා දන්නව නේද අපේ සේෆ්ටි එක කියන එක ගොඩක් ආරක්ෂාව කියන එක අපේ පළවෙනි ප්‍රයෝරිටි එක කියලා ඔව් අපි මොකද කරන්නේ අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී ගොගල්ස් එක ඉස්සලා දාගන්න ඕනේ අපි ගොගල්ස් එක දාගමුක ශෂින් රයිට් වෙරි ගුඩ් දැන් අපි බලමු කොහොමද මේ මෝටර එක වැඩ කරන්නේ කියලා ඉස්සලා මේ බැටරිස් එක අපි ගලවලා ගමුක මොකද්ද අපි මේ බැටරිස් වලට කියන නම ඩබල් ඒ බැටරි ෂා වෙරි ගුඩ් හරි අපි ඔක පොලිතින් එක ගලවලා අපි මේක දැන් නිකම්ම අපිට කනෙක් කරගන්න පුළුවන් ද බැටරි එක මෝටර එක අමාරුයි නේද ඔව් හරි අපි එහෙනම් මොකද යූස් කරන්නේ මොකද්ද අපි මේකට කියන්නේ බැටරි बैटरी केस ने तब मुकद अपे पुंछे आलोन में बैटरी केस या गेदर होया गन बैर ना मनोहर द कराने पुलवा ना ना शशि वायर का में पे दे बैटरी दिया ना ओ अपे तो पुलवा हम पुंछे आलोन है मैंने में बैटरीज देखा अपे तो पुलवा में बैटरी पैक के का नेट तां मैंने में विडियो रे लॉगिंग थी ला सेलो टेप पे का में वगे गेट गहा गान राइट सेलो टेप पे आक में वगे आलोवा गत्तो ඊට පස්සේ මේ පැත්තෙන් ප්‍රති දෙකෙන් වයස් දෙකක් අපිට අමුණ ගන්න පුළුවන්. එතකොට අපේ පුංචි යාළුවන්ට පුළුවන් මේ බැටරි පැක් එක නැතුව මේ රොබෝව ගෙදරදී හදලා බලන්න. ඉතින් දැන් අපි ගාව බැටරි පැක් එකක් තියෙනවානේ. ඉතින් ශෂින් මේ බැටරිස් එක දාන්න බලන්න බැටරි පැක් එකට. අපි කොහොමද බැටරිස් දාන්නේ බැටරි පැක් එකට? දනලයින තියෙන පැත්ත හොයන්න. හරි. දැන් මම කියලා දෙන්නම් ශෂින් ඔයාලට අලුත් දෙයක්. මේ බැටරි එකේ මේ පොයින්ටි සයිඩ් එකක් තියෙනව නේද? ඔව්. ඒකට අපි කියනවා පොසිටිව් සයිඩ් එක කියලා. ඒ කියන්නේ සිංහලෙන් අපි කිව්වොත් ධන, රයිට්? ධන පැත්ත කියලා කියනවා අපි මේ පොයින්ටර් සයිඩ් එකට. ඊට පස්සේ අනිත් පැත්ත ෆ්ලැට් සයිඩ් එක මොකද්ද? නෙගටිව්. Yes, very good. මේ නෙගටිව් සයිඩ් එක. රයිට්? නැත්නම් අපි ඒකට කියනවා ඍණ කියලා. ඒකට අපි මේ ධන පැත්ත, මෙතන ඍණ පැත්ත, රයිට්? අපි බැටරි පැක් එකට දාද්දී අපි මේ ෆ්ලැට් සයිඩ් එක නැත්නම් නෙගටිව් එක කොයි පැත්තට දාන්නේ? මේ පැත්ත නේද? ඔව් මොකද්ද අපි මේකට මොකද්ද කියන්නේ? ස්ප්‍රින්ග්. Yes, exactly. හරියටම හරි. ස්ප්‍රින්ග් එකට අපි දානවා නෙගටිව් එක. එතකොට පොසිටිව් එක වැටෙන අනිත් පැත්තනේ. ආ අපි අපේ පුංචි යාළුවන්ට අපි දාලා පෙන්නමුද ගෙදර ඉන්න. හරි. දැන් අපි අනිත් බැටරි එකක් දාමු. Okay, very good. හරි ශෂින් දැන් අපි බැටරිස් එක දාලන් තියෙන බැටරි පැක් එකට දැන් අපි යන්නේ මේ මෝටරේ වැඩ කරනවාද කියලා බලන්න. හරිද? දැන් මේ මෝටරේ කොහොමද අපි වැඩ කරවන්නේ? මෙතෙන්ට වයස් දෙක තියනා නේද? කොයි වයස් දෙකද? කොහෙ තියෙන වයස් දෙකද? මේ බැටරි පැක් එකේ තියෙන වයස් දෙක නේද? Exactly. ඔයා දන්නවද ශෂින් මේ රෙඩ් කලර් වයරකින් බ්ලැක් කලර් වයරකින් කියන්නේ මොකද්ද කියලා? මම නම් දන්නා මාමේ. ඒත් මමම කියලා දෙන්නකෝ. හරි. මේ රෙඩ් වයර් එක නැත්තම් රතු පාට වයර් එක කියන්නේ පුංචි අලුවනේ පොසිටිව් ටර්මිනල් එකකින් එන වයර් එක නැත්තම් ධන. හරියටම හරි. එතකොට බ්ලැක් වයර් එක මොකෙන්ද එන්නේ? නෙගටිව් පැත්තෙන්. Yes, exactly. Very good. ඉතින් අපේ මේ පොසිටිව් වයර් එක කියන්නේ රෙඩ් එකට, නෙගටිව් වයර් එක කියන්නේ මේ බ්ලැක් එකට. ඉතින් ශෂින් අපිට මේක පොඩ්ඩක් හයි කරන්න අමාරුයි නේද? මේ වයර් එක හරි කොටයි නේද? ඔව්. අපි මොකද්ද ඒකට කරන්න පුළුවන්? ඉතින් කපන නේද මං එකෙන් පොඩ්ඩක් මේවා කරලා දෙන්නද ක්ලීන් කරලා දෙන්නද වය එක පරිස්සම ගොඩක් වැදගත් මේ වගේ ටූල්ස් පාවිච්චි කරනවා නම් වැඩිහිටියෙක්ගේ උදව්ව අනිවාර්යෙන් ගන්න ඕන නේද ශෂින් ඔව් මෙහෙම පොඩ්ඩක් අපි තද කරලා මෙහෙම ඇදලා ගත්තාම පුළුවන්
වයක ක්ලීන් කරන්න. හරි. දැන් අපි බලමු ශෂෙන් මේ මෝටරේ වැඩ කරනවාද කියලා. හ්ම්. බලන්න ওই වයස් එක දාලා. දැන් අපි පුංචි යාළුවෝ කල්පනා කරනවා ඇති මේ වයස් එක මේ එක ඕඩ එකක් තියනවාද කියලා මේ මෝටර එකට දාන්න. එහෙම එකක් නැහැ. කැමති ටර්මිනස් එකට වයස් එක දාන්න පුළුවන්. මෝටර එක වැඩ කරනවා නේද? ඔව්. හයියෙන් කරගෙනවද? ඔව් ගොඩක් හයියෙන් කරගෙනා. එතනින් වයිබ්‍රේට් වෙනවා. වයිබ්‍රේට් වෙනවානේ. අපි මම පුංචි යාළුවන්ට පෙන්වන්නද කොච්චර හයියෙන් කරගෙනවද කියලා. හා. හරි. අපි මේ ක්ලිප් එක මම මෙතනින් මෙහෙම ඇටච් කරන්න. නේ මෙහෙම කෙලින් අල්ලලා පෙන්වන්න අපේ යාළුවන්ට. මේක කරගෙනවා. රයිට්? එතකොට මෝටරේ මොකක්ද වෙන්නේ? වාගේ ශෂින්ගේ අතන මොනවද වෙන්නේ? මේක විගල් වෙනවා නේද? ඔව්. හා. දැන් අපි ඔය මෝටරේ හයි කරොත් අපේ රොබෝට නැත්නම් අපි මේ හදන්න යන එකට මොකද රොබෝට මොනවද වෙන්නේ රොබෝට විගල් වෙනවා රොබෝට් විගල් වෙනවා ඒ හින්දා තමයි අපි මේකට විගල් රොබෝ කියන්නේ හරි ශෂින් දැන් ඔක කියන්නකෝ පල්ලෙන් අපි ඔය වයකක් ගලමු නැත්නම් බැටරි එකේ තියෙන පවර් එක බහැල යනවා නේද ඔව් දැන් අපි හදන්න යන්නේ මේ රොබෝගේ ඒ බොඩි එක රයිට් නැත්නම් ඒ ශරීර කොටස තමයි අපි හදන්න යන්නේ රොබෝගේ අපි ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ මොකද්ද මේකට අපි කියන්නේ කප් එක ඔව් পেපර් කප් එකක් නේද ඉතින් මේ කප් එක උඩ තමයි අපේ රොබෝ අපි හදන්නේ අපි ඉස්සෙල්ලාම මේකේ ස්ක්‍රිබල් වෙන කොටස හදාගෙන ඉමු ශෂි රයිට් දැන් ඔයා හරියටම මේ කප් එක අරගෙන ග්ලූ ගන් එක පාවිච්චි කරලා අලව ගන්න ඕන මේ ප්ලැටිනම්ස් තුන 1 2 3 කියලා තුන්වෙනි එකත් මෙතනින් තියලා හරියටම ඊක්වල් ඩිස්ටන්සස් වලින් නැත්නම් හරි සම ඒ ඩිස්ටන්සස් වලින් අලව ගන්න ඕන. පුළුවන්ද කරන්න? පුළුවන්. හරි. අපි චුට්ටක් මෙතනින් ග්ලූ ටිකක් දාලා එන්න මේ විතර අපි අලව ගමු. හරි නේද මාමේ? ඉතින් එහෙම තියලා බලමු මේක හිටිනවද කියලා. හරි. තව ටිකක් අපි මේක එළියට එන්න අලව ගමු. හරි නේද? හරි. වැටෙන්නේ නැහැ නේද? නෑ. රයිට්. ඒ කියන්නේ ශෂින් මේක හොඳ ලස්සනට අලවලා තිනවා. වෙරි ගුඩ් ජොබ්. හරි. අපි පුංචි යාළුවන් මේ වගේ අලව ගන්න ඕන ගෙදරදී. ඉතින් ඔයගොල්ලෝ මේ ග්ලූ ගන්න එක නැත්තම් අර වගේ ඩබල් ටේප් එකක් වුණත් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි යන්නේ ශෂින් මේ මෝට් එක අපි මෙන්න මේ විදිහට මැද්දෙන් සවි කර ගන්නවා. මේ මැද්දෙන් සවි කර ගත්තාම තමයි මේ රොබෝ මොකද්ද මේ වෙන්නේ? විගල් වෙන්නේ නේ? හරි. ඊට කලින් අපි මේ බැටරි පැක් එක අපි අලවගෙන ඉමු. රයිට්? දැන් මේ පැත්ත ඔයගොල්ලන්ට පේනවා ඇති චුට්ටක් බර වෙලා තියෙනවා. ඒහින්ද අපි බැලන්ස් එකට බැටරි පැක් එක මෙන්න මේ වගේ හයි කරගමුද? හා. පුළුවන්ද? හා. හරි. ශෂින් එහෙනම් හයි කරන්නක බලන්න. Very good. දැන් අපි මොකද කරන්න යන්නේ? මෝටර එක අලවනා නේද? හරි. දැන් අපිට මෝටරේ නිකන්ම අලවන්න පුළුවන්ද? බෑ. අමාරුයි නේද? ඔව්. මොකද අපි ඒක කරන්න පුළුවන්? ග්ලූ ටිකක් දාලා අපිට මෙහෙම අලව ගන්න පුළුවන්ද? අමාරුයි නේද? ඔව්. අපි ඒකට පාවිච්චි කරනවා ශෂින් මෙන්න මේ විදිහේ මොකද මේකට කියන්නේ? කියුබ්. කියුබ් එක. රයිට්? කියුබ් එකට අපි ඉස්සෙල්ලා මේ මෝටර එක අපි අලව ගමු. රයිට්? මෙතන ග්ලූ ටිකක් දාලා මෙන්න මේ විදිහට යටින් පුළුවන්ද ශෂින්ට අලව ගන්න? පුළුවන්. රයිට්? Very good. දැන් අපි මේ මෝටර එක අලව ගමු. චූට්ටක් මේක වේලෙන්න දෙමු. වේලනකන් ශෂින්ට පුළුවන් මේ වය එකක් මෙතනට ඇටච් කරන්න. දැන් බලන්න මේක මේ වැඩ කරලා මට පේන්නේ නැහැ මෝටර එක වැඩ කරනවාද කියලා අපි බලමු. වැඩ කරනවා නේද? ආ මෝටර එක වය එක ඇටච් කරන්නකෝ. Very good. අපි දැන් බලමු. පොකොලේ කුත්තියනවා. මම මැද්දෙන් තියලා බලමුද මොකද වෙන්නේ කියලා රොබෝ. Right? මොනවද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. විගල් වෙන්නේ නැහැ. ඇයි ඒ? මොකද මේක තමයි මේන් පාර්ට් එක මේ විගල් රොබෝගේ. අපි මේකට මොකද්ද කියන්නේ? මොකද්ද මේ? ක්ලෝත් ක්ලිප් එක නේද? Yes, exactly. හරියටම හරි. මේ ක්ලෝත් ක්ලිප් එකක් අපි රෙදි වැලේ වනද්දි අපි පාවිච්චි කරන ක්ලිප් එකක්. Right? අපි මේක දාපු ගමන් මොකද්ද වෙන්නේ? රොබෝ විගල් කරන්න පටන් ගන්නවා. විගල් කරන්න පටන් ගන්නවා. හේවාද? හැබැයි මේක විගල් කරනවා විතරයි. ස්ක්‍රිබල් කරන්නේ නැහැ. මොකද? අපි මේ ක්ලිප්ස් ටික දාලා හින්දා මේ ක්ලිප්ස් ටික ඇරලා බලමු මොනවද වෙන්නේ කියලා. හරි ශෂින්. අපි දැන් මේක තියලා බලමු. දැක්කද? මොකද වෙන්නේ? ස්ක්‍රිබල් වෙනවා. ආව්. මරු නේද? විගල් වෙනවා, ස්ක්‍රිබල් වෙනවා. So cool, no? Yes. විගල් වෙවි, විගල් වෙවි. රොබෝ ස්ක්‍රිබල් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් යාළුවනේ ලොකු
පොලයක් උඩ මේක තිබ්බොත් right සෑහෙන වෙලාවක් වුණත් බලන් ඉන්න පුළුවන් it's a very very fun නේද ඒක හරි ජොලි නේද එහෙනම් ස්තුතියි මම අපිට මේක හදින්දා කියලා දුන්නට හරි ශෂින් අපි next week එකෙත් එමු මේ වගේ හුඟක්ම හුඟක් fun innovation එකක් එක්ක මොකද අපි kids first DIY එකේ අපි කරන්නේ මේ වගේ ගොඩක් fun innovations හැම සතියෙම හදන එක ඉතින් ශෂින් excitedද next week උත් ඇවිල්ලා මේ වගේ innovation එකක් මාත් එක්ක හදන්න මම excitedලා ඉන්නේ හරි එහෙනම් පුංචි යාළුවනේ අපි ආයෙමත් next week එකේ එනවා මේ වගේ අලුත්ම අලුත් robot කෙනෙක් අරගෙන එහෙනම් අපි ගිහින් නැන්නම් bye දැන් ගන්න සතුටු වෙන්න